අමිතු මේ කාලකන්ණි අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ 27 හැවිරිදි කාන්තාව. එය නමින් එන් කුංචි මණිකා. මේ අදාළ කාන්තාව පහුගිය කාලයේ පුරාම සමෘද්ධි ප්‍රතිලාභී. එය තමන්ගේ ජීවන වෘත්තිය හැටියට කරගෙන ගිහින් තිබුණේ තමන්ට පුළුවන් වෙලාවට කුලී වැඩ කරන එක. හැබැයි එයට මේ වෙනකොට දරුවෝ දෙදෙනෙක් ඉන්නවා. බාල වයස්කාර දරුවගේ වයස මේ වෙනකොට මාස 3යි. එනිසා ඇයට තවදුරටත් කුලී වැඩ කරගැනීමේ හැකියාවක් නැහැ. තමන්ගේ ගෙදර ඉන්න අර අවුරුදු 3 දරුවක් මේ මාස 3 දරුවක් බලාගෙන. එනිසා අදාළ කාන්තාව නිරන්තරයෙන්ම රජයේ සැපල දීපු සහනාධාරයෙන් තමයි ජීවත් වුණේ. හැබැයි ඊයේ පෙරේද මේ ආණ්ඩුව හඳුන්වලා දුන්නු අස්වැසුම කියන කාලකන්ණි අලුත්ම ප්‍රෝඩාව නිසා ඇයට තමන්ගේ මේ රජයෙන් ලැබුණු ආධාරය නැවතුණා. මේ නිසා ඇය පහුගිය දවස් කීපය පුරාම තමන්ගේ ප්‍රදේශයේ හිටපු විවිධ පුද්ගලයන් හම්බෙන්නට ගියා. තමන්ට කොහොම හරි මේ අස්වැසුම කියන ව්‍යාපෘතිය යටතේ කීයක් හරි හදාගන්න. ඇයි මේ සඳහා විවිධ පුද්ගලයන් හම්බෙලා අවසානයේදී කුරුණෑගල හිටපු නගරාධිපතිතුමා හම්බෙන්න ගමේ හිටපු නගරාධිපතිතුමාගේ ඇම්වැට්ටේ කරගෙන ගියා. මේ අදාළ කාන්තාව අවුරුදු 27ක් වුණාට සාමාන්‍යයෙන් අර සමිතගේ මොඩල් එකේ කෙනෙක්. එවන් නැත්තම් කොට මොඩල් එකක්. ඒ නිසා ඔබ දන්නවා සාමාන්‍යයෙන් ජොනියා මේව සම්බන්ධයෙන් දක්වන්නේ ස්වේච්ඡාසීය ආස්ථාව. මොකද මේ වෙනකොට සමිතා අලුත්ම අයිතිකාරයෙකුට බාර දීලා හිටියත් එවන් නැත්තම් අලුත් හරකෙකුට මේ වැස්සි බාර දීලා තිබුණත් තාමත් ජොනියා කෙලපෙරමින් තමයි ජීවත් වෙන්නේ. මේ අදාළ කාන්තාව මේ නගරාධි හිටපු නගරාධිපතිතුමා හම්බුණාට පස්සේ මිනිහට මේ අදාළ කාන්තාව දැකගම මතක් වුණේ ජොනියාගේ පරණ බඩ. ඒ කියන්නේ අර සමිතා. ඒ නිසා මිනිහා දඩබිඩි ගාලා ලොක්කට කෝල් එකක් දීලා කිව්වා සර් මාර කෑල්ලක් ඇවිත් ඉන්නවා බැලූ බැල්මට සමිතා වගේම තමයි කොට මොඩල් එකක් සර් කැමති නම් මම වැඩේ සෙට් කරලා දෙන්නම් මේ ගෑණි ඇවිල්ලා ඉන්නේ මේ පෞගේ දවසට දීලා තියෙන අස්වැසුමෙන් නම කැපිලා ඒක හදාගන්නයි කියලා. ඒ වෙලාවේ ජොනියා දඩබිඩි ගාලා කියලා තියෙනවා හරි හරි එහෙමනම් ඔකිට එන්න කියපන් මගේ කාර්යාල දවසට ඔබත් වරෙන් පොඩ්ඩක් කවුද කියලා බලාගන්න ගියා. ඊට පස්සේ මේ අදාළ කාන්තාවට අර හිටපු නගරාධිපතිතුමා කියලා තියෙනවා නංගි මෙහෙමයි මේ දවස්වල ඇමතිතුමා ටිකක් අර කාර්යබහුලයි. මොකද මේ රටේ මේ වෙනකොට පක්ෂයේ විවිධ වැඩවලට එතුමා දුවනවා. කොහොමුණත් නංගිගේ වැඩේ මං කරලා දෙන්නම්. නංගි පුළුවන් නම් හෙට උදේ 8:09 අතර මගේ ගේ ගාවට එන්න. මම නංගිව එක්කන් ගිහිල්ලා මගේම වාහනෙන් වැඩේ කරලා දෙන්නම් කියලා. ඉන් පස්සේ ගමෙන් ගෙනාපු ඇම්බැට්ටයාට නම් මේ වගේ හොඳට සමාජ සේවා කරනවට ස්තුතියි කියලා මේ අදාළ කාන්තාව ඇම්බැට්ටයත් එක්ක ආපහු ඇරලා තියෙනවා. ඉන් පස්සේ මේ ඇම්බැට්ටයා පහුගිය වෙනි දවසේ නැවත වතාවක් මේ හිටපු නගරාධිපතිතුමා හම්බෙන්නාට පස්සේ මේ අදාළ කාන්තාවත් දාගෙන අර තුෂාර කියන කාලකන්‍යා ජොනියා හම්බෙන්නට ගියා. ජොනියා හම්බෙන්නට ගියේ මොහු පිම්පි වැඩක් කරන්න. ඔබ දන්නවා අහිංසක ගෑනුන්ගේ මස් 250ක් විකුණලා ජීවත් වෙන උන්ට අපේ සමාජයේ සාමාන්‍යයෙන් කියන්නේ පිම්පියයි කියලා. මේ වගේ පිම්පියෝ පාර්ලිමේන්තුවේ විශාල ප්‍රමාණයක් ඉන්නම රාජපක්ෂ පවුලට ගෑනු සප්ලයි කරලා ගොඩ ගිය උන් ගොඩක් ඉන්නවා. කොහොමදත් මේ අදාළ කාන්තාව ගියේ තමන්ගේ මේ අස්වැසුම කියන සහනාධාරය හදාගන්න. ඇයි මේ වෙනකොටත් යනකොට තමන්ගේ දරුවන්ගේ උපන්න සහතික දෙකයි තමන්ගේ අසරණ බව කියන්නට පුළුවන් සහතික කීපයකුත් අරගෙන ගියා. මේ අදාළ කාන්තාවගේ සැමියා පහුගිය දවස්වල තමන්ගේ බිරිඳව දාලා අලුත් බිරිඳක් අරන් ගිහින් තියෙනවා. ඒ නිසා ඇය මේ වෙනකොට ජීවත් වෙන්නේ අසරණම තත්ත්වයක. අදාළ කාන්තාව හැබැයි තමන්ගේ දරුවෝ දෙන්න ගෙදර දාලා තමයි ගියේ තමන්ගේ ඥාතියෙකුට. විශේෂයෙන්ම ජොනියාගේ කාර්යාලයට ගියාට පස්සේ ජොනියාගේ කාර්යාලය ඇතුලේ අදාළ කාන්තාව තියලා මේ පිම්පියා එමණ තංගර හිටපු නගරාධිපතිතුමා ඇතුලට ගිහිල්ලා ජොනියට කියලා තියෙනවා සර් මං කෑල්ල අරගෙන ආවා කොහමද සර්ට බඩේ සෙට් කරලා දෙන්නේ කියලා. ජොනියායි පාර පොඩ්ඩක් හිටහන් කියලා හිමීට කාර්යාලයෙන් එළියට ඇවිල්ලා ඔළුව දාලා බලලා ආපහු හැරිලා ඇවිල්ලා අරූට කියලා තියෙනවා යර නගරාධිපතියට මචං උඹ කිව්ව හරියටම හරිනේ
ඒකේ හරියට සමිතගේ කපාපු පළු වගේ සමිතගේ මහා එකා ඕ පැත්තේ ඇවිත් ගිහින් තියෙනවද දන්නේ නැහැ නේද බං කියලා. ඉපස්සේ ජොනියා තමන්ගේ අර කුරුළු කට ඇරලා හක හක ගාලා හිනා වෙලා කියලා කියනවා පොඩ්ඩක් හිටහම් මෙතන ඉන්න උන් ටිකක් මං ඇරලා ඉන්නම්. මොකද මුන් නැත්තම් මේක බලාගෙන ගිහිල්ලා හතර වටේ කිව්වොත් එහෙම අලුත් තවසරයක් මගේ රෙද්ද ගැලවෙනවයි කියලා. ඉන් පස්සේ අදාළ කාම්තාවට අර නගරාධිපතිතුමා හිටපු පිම්පියා නැත නගරාධිපතිකම මේ වෙනකොට අතාරලා ඉන්න පරයා කියලා තියෙනවා නංගිය පොඩ්ඩක් ඉන්න සර් ගොඩක් බිසි මොකද නංගිගේ වැඩේ හරියටම කරලා දෙන්න ඕනේ මං කිව්වා නංගිගේ තියෙන අසරණකම කොහමර එතුමා අදම කෝල් එකක් දාලා මේ සල්ලි ටික ගන්න වැඩේ කරලා දෙයි බය නැතුව පොඩ්ඩක් හිටහන් කියලා අදාළ කාම්තාවත් වැස්ස පැටියා වගේ හා හා කී කියා එතනට වෙලා බලන් හිටියා මේ ඇමතිවරයාගේ පර වැඩේ ගැන කිසිම අවධානයක් යොමු නොකර කොහොමද කාර්යාලයේ හිටපෙවුන් ටිකට විවිධ පොරොන්දු දීලා ජොනියා ගෙදර වළලට ඇරියා ඇරියට පස්සේ අදාළ කාම්තාවට ජොනියා කතා කරලා තියෙනවා කාර්යාලය ඇතුළට එන්නේ කියලා මිත්‍රෝනි ඔබට අපි නිරන්තරයෙන්ම කියනවා වගේ අපේ රටේ මැති ඇමතිවරු අනුන්ගේ මස් 250 විතර දන ගහනකොට ආරක්ෂාව දෙන්නේ අපි මේ රජයට බඩු දෙවල බොහොම අමාරුවෙන් නඩත්තු කරන අර අහිංසක මිනිස්සුන්ට දැක්කහම එලෙවෙලව ගහන පොලිස් කාරෝ ටිකයි හමුදාවේ තෙබල්ලු ටිකයි මුන් අපේ සල්ලි වලින් නඩත්තු කරන තුවක්කු ටිකක් තියාගෙන ජොනියා කරන මේ පර වැඩේ නොදැක්කා වගේ බලාගෙන හිටියා විශේෂයෙන්ම කාර්යාලයට අදාළ කාම්තාවට ගියාට පස්සේ හිටපු නගරාධිපතිතුමා මේ අදාළ කාම්තාවගේ අඳෝනාව බොහොම කඳුළු සලමින් තමයි කිව්වේ විශේෂයෙන්ම දිසා ලේකම්තුමාගෙන් කිසිම සහයක් ලැබුණ නැති මේ අදාළ කාම්තාවට කොහොමරි උදව් කරන්න ඕනේ මොකද තමන්ගේ ආධාරකාරයෙක් කියලා කිව්වා ඉන් පස්සේ ජොනියා හිනා වෙලා කිව්වා කොහොමද මේ වගේ නංගිලට උදව් නොකර බෑනේ ඔබ පොඩ්ඩක් එළියෙන් හිටහම මොකද මේ කොළ ටික බලන්න ඕනේ ඔබ මෙතන කයිවරු ගහන්න ගත්තාම මට මේකට අවධානය යොමු කරන්න බෑයි කියලා එහෙම කියලා ඉවර වෙලා අදාළ පුද්ගල එළියට හරියට පස්සේ මේක එහෙම මෙහෙම බලලා කාන්තාවගේ අම්මා කුක්කු දිහා විශේෂයෙන්ම බලලා තියෙනවා. පවුගේ දවස්වල සමිත කියලා තිබ්බා විශේෂයෙන්ම ජොනියා තමන්ගේ පස්සේ එන්නේ විශේෂයෙන්ම අම්මා කුක්කු වලට තියෙන ආසාව නිසායි කියලා. සමහර වෙලාවට ජොනියාගේ පොඩි කාලේ මොකක් හරි සංවර්ධනේ අවුලක් තිබුණද දන්නේ නැහැ. කොහොමත් ඒක හරියට දන්නේ සමිත. ඉන් පස්සේ අදාළ කාන්තාව සමග කතා කරන ගමන් කාන්තාවට තේරෙලා තියෙනවා ජොනියා මේ වෙලාවේ තමන්ගේ කුක්කු දිහා බලනවයි කියන කාරණේ. හැබැයි මේ මොහොත වෙන විට බඩේ බත් කැටේ නැතු වෙන මේ අහිංසක කාම්තාවට තමන්ගේ මොකද හරි දීලා ගොඩ යනව ඇරුණාම වෙන විකල්පයක් මේ කාලකන්ණි සමාජය ඇතුලේ නැහැ. ඒ නිසා අදාළ කාම්තාව බොහොම නිහඬව තමන් නොදැක්කා වගේ ඉන්නට උත්සාහ කරා. අන්නේ වෙලාවේ ජොනියා දැනගත්තා මේ වෙලාවේ සැටිය රත් වෙලා තියෙන්නේ රොටිය පුච්චන්න පුළුවන් කියලා අදාළ කාන්තාවට කියලා තියෙනවා නංගිය මෙන්න මෙහෙට වරෙන් මෙන්න මෙතන තියෙන එක මට පැහැදිලි නෑ පොඩ්ඩක් පෙන්නපන් කියලා. එහෙම කියලා ඉවර වෙලා අදාළ කාන්තාව තමන්ගේ ගාවට ආවට පස්සේ කාලකන්ණි ජොනියා අදාළ කාන්තාව තමන්ගේ සුරුලට ඇදලා අරගෙන ඉඹගෙන ඉඹගෙන ගිහින් තියෙනවා. කොහොමදත් අවසානයේදී අදාළ කාන්තාවගේ අම්මා කුක්කුවල දත් හතරක් පහක් වැදල තමයි වැඩේ කෙලවර වුණේ. කොහොමදත් අදාළ කාන්තාව බලාපොරොත්තු වුණා මේ වැඩේ අවසානයේදී තමන්ට මේ අස්වැසුමෙන් කීයක් හරි ලැබෙයි කියලා. හැබැයි සති දෙකක් තුනක් ගත වෙනත් තාමත් කිසිදු ප්‍රතිචාරයක් නැහැ. මේ නිසා තමයි අදාළ කාන්තාව තමන්ට සිද්ධ වෙච්ච මේ අකරතැබ්බේ සම්බන්ධයෙන් තමන්ගේ නැන්ද දැනුවත් කරේ. අදාළ කාන්තාව දෙන්න වැල්ලව පොලිසියට ගියා මේ අදාළ සිද්ධිය පැමිණිලි කරන්න. හැබැයි වැල්ලව පොලිසිය ඉන්න ඇම්බැට්ටෝ මේක ඊයා ගත්තේ නැහැ. ඔබ දන්නවා අපේ රටේ ඉන කාලකන්ණි පොලිසිය අපි සල්ලි වලින් නඩත්තු කරාට මුන් සාමාන්‍යයෙන් අපෙන් පඩි අරගෙන කරන්නේ මේ රටේ ඉන ජනතා හතුරන්ට සැලියුත් ගහන එකයි උන්ට කඩේ යන එකයි. කොහොමදත් මිතුරුනි මේ අහිංසක කාන්තාවට වෙච්ච අසාධාරණේ සම්බන්ධයෙන් අද වෙනතුරු කිසිදු පියවරක් අරගෙන නැහැ. මේකට අපිත් වගකීතු වෙනවා. ජොනියෝ වගේ පරයෝ පිනුම් ගහන්නේ අපේ වරද නිසා. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒකන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට. මිත්‍රෝනි, අර්ධ ජයග්‍රහණ නමුදුව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.